අපේ දරුවන්ට ඒ අවශ්‍ය ප්‍රධාන පෝෂක වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ ශුද්ධ පෝෂක වන ඛනිජ ද්‍රව්‍ය සහ විටමින ලැබීමේ අඩුවක් අපි දැක්කා. ඉතින් මේකට අපේ දෙමව්පියන්ගේ ආර්ථික තත්ත්වය අඩු වීමත් දෙමව්පියන්ට පෝෂණය ගැන දැනීම අඩු වීමත් හේතු වන්නට ඇති. අපිට අඩු මුදලකින් ගන්න පුළුවන් කියලා මම හිතනවා. තාමත් බත් පොඩ්ඩක් දෙන්න පුළුවන්. ඒකට අමතරව කොළමැල්ලුමක් එකතු කරන්න පුළුවන්. ඉතින් මුරුංග කොළ වගේ ගස් මුරුංග කොළ, ගොටු කොළ, මුකුණුවැන් අර ඒ වගේ දෙයක් එකතු කිරීම තාම වැදගත්. ඊට අමතරව පුළුවන් නම් දරුවෙක්ට හාල් මැස්සෝ ටිකක්, බිත්තරයක්, කහපාට එළවලුවක්, වට්ටක්ක බතල වගේ දෙයක් ඒ දරුවන්ගේ කෑමට එකතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ප්‍රධාන පෝෂක සහ ශුද්ධ පෝෂක ලැබෙනවා. කියන්නේ කවදාවත් පිටරටින් ගෙනල්ලා ඒ දෙන කෑම දෙන්න කියලා අපේ රටේ තියෙනවා. මව කිරිවලට පස්සේ අපිට දෙන්න පුළුවන්. අපේ ආදි මුතුන් පිටෝ නිරෝගීව හිටියේ අපේ දේශීය ආහාර කාලා. ඉතින් අපිට ඒ නිසා මාස 6න් පස්සේ කොස්සට වගේ දේවල්, කොස් පොලොස් දෙල්, මුකුණුවැන්, බතල, මයොක්ක, අර හැම දෙයක්ම දරුවට අඳුන්වලා දුන්නොත් ඒ දරුවෝ ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මාස 6 ඉඳලා අවුරුද්ද වෙනකන් අපිට මෞකිරි දිගටම දෙන්න පුළුවන්. අනිත් කෑමත් එක්ක අවුරුදු 2 වෙනකන්ම අපිට මෞකිරි දෙන්නත් පුළුවන්. ඒතර දියර කිරි අඳුන්වලා දෙන්න පුළුවන් අවුරුද්දෙන් පස්සේ. මාස 10ක් විතර යනකන් ලුණු දාන්න එපා. අවුරුදු 2ක් යනකන් සීනි එකතු කරන්න එපා කෑමට. කොස් පොලොස්, කොස් සැට, බතල, මුරුංග කොළ, ගොටු කොළ, තම්පලා, අර ඒ වගේ දේවල්, ඊට අමතරව මෑකරල්, ඒ වගේ දේවල් අපිට ආහාරයෙන් අඳුන්වලා දෙන්න පුළුවන් නම් මං හිතනවා ප්‍රෝටීන් බොහෝ විට අපිට ලබා දෙන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය බත් වලින් හරි, මයොක්ක වලින් හරි, බතල වලින් හරි අපිට දරුවන්ට ලබා දෙන්න පුළුවන්. තවත් අපි දැකපු දෙයක් තමයි අපේ සමහර තාත්තලා දරුවන්ට මේ පෝෂණය බිත්තරයක් හරි ගෙනත් දෙන්න වෙනුවට සිගරට් අරක්කු වලට උරුදු වෙලා හිටියා. මේ අපේ පරීක්ෂණය අනුවසා දීර්ඝ කාලීන අපි කතා කරනවා. ඒ නිසා මේ වෙලාවේ අපි දරුවන්ට පෝෂණය ලබා දෙන්න මේ මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට් දුම්බීම පුළුවන් තරම් අවම කරලා කෙනෙක් ඉති කරගන්න. මේ දරුවන්ට දැන් පෝෂණය ලැබුණේ නැත්නම් ඒ දරුවෝ තව ටික දවසකින් දෙමව්පියෝ වෙනවා. විශේෂයෙන් ගෑනු දරුවෝ අම්මලා වෙනවා තව අවුරුදු කීපයක් ගියාට පස්සේ, අවුරුදු 15ක් 20ක් ගියාට පස්සේ. ඉතින් ඒ දරුවෝ දැම්ම මන්ද පෝෂණය තිබුණොත්, රක්තහීනතාවය තිබුණොත්, විටමින් න්‍යූනතාවයන් තිබුණොත් ඒගොල්ලන්ගේ දරුවන්ටත් ඊළඟ පරම්පරාවටත් මේ පෝෂණය, දුෂ්පෝෂණය, මන්ද පෝෂණය යන්න පුළුවන්. ඒ නිසා අද අදම අපිට ලැබෙන ආදායමෙන් උපරිම පෝෂ්‍යදායී ආහාර වේලක් අපේ දරුවන්ට ලබා දෙන්න කටයුතු කරන්න. අපි කවදාවත් කියන්නේ නැහැ හැම් බේකන්, චීස්, බටර් ගෙනල්ලා, පිට රටින් ගෙනල්ලා, ඇපල් මිදි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. අපි කියන්නේ අපේ රටේ තියෙන එළවලු පළතුරු ලබා දෙන්න. ඇත්තට මේ පළතුරු ගැන සඳහන් කරද්දී අපිට ඕන තරම් පළතුරු තියෙනවා. ගස් රබු, කෙසෙල් ගෙඩි, රමුටන්, වෙරළු, නමිනං, ලොවි, හැම දෙම අපේ රටේ තියෙනවා. උදේට බත් කනවා නේද, මුං කිරි බත් වගේ හදලා දෙන්න පුළුවන්. නැත්තම් දවල්ට කන කෑම ටිකට දරුවෙක්ට කැලරි ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් පොල් තෙල් ටිකක් ඇතුළු කිරීමෙන්. හැම කෑම වේලටම පොල් තෙල් ඇඳි 2-3ක් අපි දරුවෙක්ට දෙන්න පුළුවන් නම් ඒ මගින් අපිට පුළුවන් ඒ කැලරි ප්‍රමාණය වැඩි කරලා ඒ බර වැඩි කරගන්න. හැබැයි උස බර දීර්ඝ කාලීනව ක්ලිනික් වලට ගිහිල්ලා ඒක මැනගන්න එක ඉතාම වැදගත්. මොකද පහුගිය අවුරුදු 2 සමහරක් වෙලාවට සායන වලට යන්න බැරි වෙන්නත් ඇති, පෝෂ්‍යදායක ආහාර ගැන අවවාද ලැබෙන්නේ නැති වෙන්න ඇති. ඉතින් ඒක නිසා අද අදම අපි ආපෞසරක් අපේ දරුවන්ට හොඳ පෝෂ්‍යදායක ආහාර වේලක් ලැබෙන මුදලින් දෙන්න අපි කටයුතු කරනවා.